රටේ දේශපාලනේ මහ මොලකරු ඔහු. ඒ වගේම තමයි මේ රටේ දේශපාලනේ අති දක්ෂයා ඔහු අවිවාදේ. ඒ වගේම තමයි ශ්‍රී ලාංකීය දේශපාලනේ නිදහසෙන් පසු වැඩිම අසත්‍ය චෝදනා නගපු දේශපාලනඥයා ඔහු. වැඩිම බොරු අවලාද නගපු දේශපාලනඥයා ඔහු. හැබැයි මහමෙරක් වගේ මේ කිසිම අවලාදයකට, බොරුවකට, චෝදනාවකට සැලෙන්නේ නැතුව ඉන්ද්‍රකීලයක් ලෙස නැගී සිටමින් මේ මහා පක්ෂය බිහිකර ඒ අපේ බැසිල් රාජපක්ෂ මැතිතුමනි, ඔබතුමා විත ආදරයෙන් ගෞරවයෙන් මේ අවස්ථාව පිළිගන්නවා. අපේ මැයිදිනය අභියෝග බිඳ හැලලා අභිලාෂ ජයගමු. ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමනි, අපිට අභියෝග තියෙනවා. මේ රටේ ඉරිසියාව වපුරවන, මේ රටේ අවංක දේශපාලන නායකයින්ට හොරු කියමින්, බොරු කියමින් ජනමනස බිඳ දමන, ජනතාවගේ සිත් සතන් තුළ වෛරය වපුරවන ඒ වෛරී දේශපාලනය අපිට අභියෝගයක්. ඒ අභියෝගය අපි ජයගත යුතුයි. ඒ වගේම මේ රටේ ආර්ථිකය ඉහළ නැංවීම අපේ අභියෝගය. අපේ අභිලාෂය මේ රට තවදුරටත් විදේශ රටවල් වලින් ණයගෙන, විදේශ රටවල් වලින් ණය එනකොට රතිඤ්ඤපත්තු කරන ජාතියක් නොවී ශ්‍රී ලාංකීය ජනතාව හැටියට නැගී හිටලා, දෙපයින් නැගී හිටලා අපේ ශක්තියෙන් නැගිටින ජාතියක් බවට පත් කිරීමේ අභිලාෂය අපිට තියෙන පක්ෂයක් හැටියට. අන්නේ අභිලාෂයේ ඉෂ්ට කිරීම තමයි අපේ අරමුණ. මම පොඩි කතාවක් කියලා මගේ මේ කතාව අවසන් කරන්නම්. ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමනි, මේ රටේ ආර්ථිකය තියෙන්නේ ගඟක් නම් ඒ ගඟෙන් ඇලවල් කපලා ජනතාවට ප්‍රතිලාභ ලබා දෙන ක්‍රමවේදයක් තමයි මේ රටේ සියලු ආණ්ඩු කටයුතු කරේ. නමුත් ප්‍රථම වතාවට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රටේ ජනාධිපති හැටියට, ඔබතුමා මේ රටේ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා හැටියට ඒ මහා ගඟෙන් ඇලවල් කපලා ජනතාවට ප්‍රතිලාභ දෙන ක්‍රමවේදය වෙනුවට සෑම තැනකම දිය උල්පත් හදලා මහා අතුගංගා රාශියක් නිර්මාණය කළා, ඒ තුලින් මහා ජනගංගාවක්, ආර්ථික ගංගාවක් නිර්මාණය කරන ක්‍රමවේදයක් හැදුවා. මෙන්න මේ ක්‍රමවේදය ඉදිරියට ගෙනහිල්ලා මේ රට ආසියාවේ දියුණුම රටක්, ශස්ත්‍රීක රටක් බවට පත් කරන ආර්ථික සංවර්ධනයක් ගෙනේ මේ අරමුණ ඇතුව අපි අපේ අභිලාෂ ජය ගන්නවා කියන කාරණය කියමින් ඔබ සැමට සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරමින් නිහඬ වෙනවා. බොහොම ස්තුතියි. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.